අද ඔයාට මම ගෙනාවේ ඒ ලෙවල් වලට කොමස් කරපු අයට ගන්න පුළුවන් සුපිරිම රැකියා දහය මොකක්ද කියන එක කතා කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ තියෙන පළවෙනි එක අංක 1 තමයි චාටර්ඩ් එකවුන්ටන්ට් කියන වෘත්තියේ. චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙක් කියලා කියන්නේ රැකියාවක් නෙවෙයි. හැබැයි චාටර්ඩ් එකවුන්ටන්ට් කියලා කියන්නේ වෘත්තියක් විදිහට සලකන්න පුළුවන්. ඔයා චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙක් වුණාට පස්සේ CFO කෙනෙක්, CEO කෙනෙක්, ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක්, ෆයිනෑන්ෂල් කන්ට්‍රෝලර් කෙනෙක් මේ වගේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අංක 1ේම පුද්ගලයා සාමාන්‍යයෙන් ඒ ලෙවල් වලට කොමස් කරපු කට්ටියට විදිහට සලකන්න පුළුවන් මෙන්න මේ චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනා කියන. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරොත් චාටර්ඩ් එකවුන්ටන්ට් කියන පොසිෂන් එක අපි ගත්තොත් මම කොහොම එක පොසිෂන් එකකට වඩා මේක වෘත්තියක් විදියට ප්‍රොෆෙෂන් එකක් විදියට සලකන්න පුළුවන්. සාමාන්‍යයෙන් සැලරි රේන්ජ් එක සාමාන්‍ය චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙක්ගේ මිනිමම් ලක්ෂ 3න් වගේ පටන්ගෙන මිලියන ගණන් සැලරිස් හොයන්න පුළුවන් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙක් වුණොත් එහෙම ඒ ලෙවල් වලට කොමස් කළා. ඉතින් ගොඩක් දෙනෙක් ඒ ලෙවල් වලට කොමස් කරන කට්ටියගේ හිණේ වෙන්නේ චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙක් වෙන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ සැලරි හයි සැලරිස් ගන්න පුළුවන් ඒ වගේමයි ලෝකේ ඕනෑම තැනක ගිහිල්ලා ඕනෑම ජොබ් එකක් හොයාගන්න පුළුවන් ලොකු චාන්ස් එකක් තියෙනවා මෙන්න මේ චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකුට. දෙවෙනි එකන තමයි මෙන්න මේ ඉන්වෙස්ට්මන්ට් බැංක කියන එක කෙනා. ඒවා ඒ ලෙවල් වලට කොමස් කළා නම් වා දැනට සමාජලාවට ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවස චාර්ටර්ඩ් රිවර්සි මා ACC මොන හරි කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔය CFA කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔය මොන කෙනෙක් වුණත් ඔයාට වා ඉන්වෙස්ට්මන්ට් බැංක කෙනෙක් වෙන්න පුළුවන්. වා කොමස් සයිඩ් එකේ ගියා නම් සාමාන්‍ය ලක්ෂ 3න් පටන්ගෙන මේවා නම් ඉන්වෙස්ට්මන්ට් බැංක කෙනෙක් වුණොත් ලෝකේ ගොඩක් අවස්ථාවල් තියෙනවා. ඒවට මිලියන ගණන් සැලරිස් ගෙවන ඔන්න ඒ ලෙවල් වලට කොමස් කරපු වැඩකට යන්න පුළුවන් තවත් හොඳම පොසිෂන් එකක් තමයි මෙන්න මේ ඉන්වෙස්ට්මන්ට් බැංක කියන පොසිෂන් එක. ඉතින් ඉන්වෙස්ට්මන්ට් බැංක කෙනෙක් වෙනවා නම් ලේසිම දේ තමයි හොඳම දේ තමයි CFA වගේ ක්වොලිෆිකේෂන් එකක් කරන එක. ඉතින් මම CFA සම්බන්ධයෙන් උත් වීඩියෝ කරලා තියෙනවා. වාට ගිය channel එකට ගිහලා බලන්න පුළුවන්. චාර්ටර්ඩ් එකවුන්ටන්සි සම්බන්ධයෙන් මම වීඩියෝ 150කට යක් කරලා තියෙනවා. වාට ගිහලා ඒව බලන්න පුළුවන් ඔයාලට. ඊළඟ එක කෙනා තමයි මැනේජ්මන්ට් කන්සල්ටන්. ඉතින් මැනේජ්මන්ට් කන්සල්ටන් කියලා කියන්නේ වාට උපදේශකෙක් විදියට වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකෙත් හොඳ සැලරිස් ගන්න පුළුවන් වාට ලක්ෂ. ඒ කියන්නේ වාට ඔයාගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. ඔඩිට් ෆර්ම් එකක් වෙන්න පුළුවන්. ටැක්ස් කන්සල්ටන්සි ෆර්ම් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කම්පැනි වල account අරගෙන කරන assignment කරනවා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තව වෙනත් companies වල උපදේශන සේවා සපයනවා වෙන්න පුළුවන්. ඉතින් මේකටත් ලොකු chance එකක් තියෙනවා. ලොකු සැලරි එකක් ගන්න පුළුවන්. ඔයාගෙ මහන්සියෙන් දිනු කරලා යන්න පුළුවන් අවස්ථාවක් තමයි මෙන්න මේ මැනේජ් කන්සල්ටන්ට් කියන්නේ ඒ ලෙවල් වලට කොමස් කරපු කට්ටියට. ඉතින් ඒ ලෙවල් වල කොමස් කරපු කට්ටියට යන තවත් ජොබ් එකක් තමයි මේ ෆයිනෑන්ස් මැනේජර් රෑන්ක් නම්බර් 4 එකට දාන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය සැලරි එක ලක්ෂ 2 ලක්ෂ 4ක් වගේ සැලරි එකක් ගන්න පුළුවන් ඔය පැත්තෙන් යනවා නම් ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් වෙන්න කැමැත්තක් තියෙනවා නම්. ඊළඟට තමයි අවිල කෝපරේට් ලෝයර් කියන එක. ඉතින් ලෝයර් කෙනෙක් වෙන්නේ කොහොමද කොමස් කරලා කියන එක ඔයා දන්නවා. ඉතින් ඔයාට වගේ රිසර්ච් ඩිස්කෝ එක බේස් කරලා සමහර ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා සමහර විට වෙනින් ඔය LLB වගේ කෝසස් කරලා ඕපන් යුනිවර්සිටි වෙන්න පුළුවන්. ඒ වගේ එකට ගිහිලා වඩ ලෝය කෙනෙක් වෙන්න පුළුවන්. කෝපරේට් ලෝය කෙනෙක් වුණොත් එහෙම කියන්නේ කම්පැනි එක ලෝය කෙනෙක් වුණොත් ඔයාට සාමාන්‍ය ලක්ෂ 2ක්ම ලක්ෂ 7ක වගේ සැලරි එකක් ගන්න පුළුවන්. හොඳ growth potential එකක් ඔයාට තියෙනවා මෙන්න මේ කම්පැනි එක ලෝය කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට ඒ ලෙවල් වලට කොමස් කරලා තියෙන කෙනෙක් නම්. අංක 6ට ඒ ලෙවල් කොමස් කරපු කට්ටියට යන්න පුළුවන් තමයි මේ රිස්ක් මැනේජර් කෙනෙක් කියන පොසිෂන් එක. ඉතින් රිස්ක් මැනේජර් සාමාන්‍ය ලක්ෂ 2 ලක්ෂ 3ක්ම වගේ සැලරි එකකට වට යන්න පුළුවන් වා රිස්ක් සයිඩ් එකේ මොනවාරි ක්වොලිෆිකේෂන්ස් ටිකක් හදාගෙන තියෙනවා නම්. ඉතින් මාකටිං මැනේජර් තමයි ඊළඟ එක්කෙනා. ඉතින් ඒ ලෙවල් වලට වා කොමස් කළ සමහර වෙලාවට එතනින් එහා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් විදිහට සිම්ස්ලිම් වගේ ක්වොලිෆිකේෂන් එකක් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වා ඩිග්‍රී එකේදී ආවිලා මාකටිං කියලා ස්පෙෂලායිසේෂන් ඒරියා එකක් තෝරගත්තොත් වාට මාකටිං කේ මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ලක්ෂ 2 3ක සාමාන්‍ය සැලරි අවරේජ් සැලරි එකක් මේ කට්ටියටත් ගන්න පුළුවන්. ඉතින් වාගේ කමිෂන් බේසිස් එක තමයි ගොඩක් කරලා මාකටිං මැනේජර් විදිහට යන්නේ. ඉතින් මාකටිං මැනේජර් කෙනෙක් වෙන්නේ කොහොමද මොන වගේ ක්වොලිෆිකේෂන්ස් ගන්න ඕන මෙන්න මේ වගේ ඔක්කොම ටික මම මගේ channel එකේදී කතා කරලා දෙනවා. වාට ගිහිල්ලා ඒවා බලන්න පුළුවන් මාකටිං කියන ප්ලේලිස්ට් එකේ යටතේ. ඊළඟ එක කෙනා තමයි ඔඩිටර්. ඉතින් ඔඩිටර් කියලා කියන්නේ මෙතෙන්දී වට ඔඩිටර් කෙනෙක් විදිහට වැඩ කරොත් ඉන්ටර්නල් ඔඩිටර් වෙන්න පුළුවන්, එක්ස්ටර්නල් ඔඩිටර් වෙන්න පුළුවන්, ෆොරෙන්සික් ඔඩිටර් කෙනෙක් වෙන්න පුළුවන්, සාමාන්‍ය ඔඩිටර් කෙනෙක් වුණොත් ලක්ෂ 1කමාරක් ලක්ෂ 4ක වගේ ඇවරේජ් සැලරි එකක් ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම මතක තියාගන්න ඕන ඔඩිටර් කෙනෙක් විදිහට ඔයා ඔයාගේ ඔඩිට් ෆර්ම් එකක් දානවා නම් මේක අන්ලිමිටඩ් වෙන්න පුළුවන් සැලරි එක. ඉතින් ඊට අමතරව ඔයා ඔඩිට් ෆර්ම් එකකින් අවසන් වෙලා ඔඩිටර් කෙනෙක් විදිහට ඉස්සරහට යනවා නම් ඔන්න ඔයගේ ඇවරේජ් සැලරි එකක් විදිහට ගන්න පුළුවන්. මේක රෑන්ක් නම්බර් 8 විදිහට සලකන්න පුළුවන්. අංක 8ට වගේ දාන්න පුළුවන් ඒ ලෙවල්වලට කොමස් කරපු කෙනෙකුට. ඊළඟ කෙනා තමයි HR මැනේජර් කියන එක. HR මැනේජර් කෙනෙක් කෙනාට සාමාන්‍ය ලක්ෂ 2 ලක්ෂ 4 මාර්ක වගේ සැලරි එකක් ගන්න පුළුවන්. HR මැනේජර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මම HR කියන ප්ලේලිස්ට් එකේ ඇරෙද්දි මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. CIPM ක්වොලිෆිකේෂන් එක ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඔයා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් කරලා HR මැනේජර් කෙනෙක් වෙනවද? එහෙම නැත්නම් ඩිග්‍රී එකක් ඔයා කරලා අවිල්ල HR මැනේජර් කෙනෙක් වෙනවද? ඔය ඕනෑම සයිඩ් එකකින් ඔයාට HR මැනේජර් කෙනෙක් වෙන්න යන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් ඔයා A level වලට ඔයා කොමස් කරලා තියෙනවා නම් ඔන්න ඔයාගේ සැලරි එකට ඔයාට යන්න පුළුවන්.
ඊළඟ එක්කෙනා තමයි ටැක්ස් කන්සල්ටන්ට්. ඉතින් ටැක්ස් සයිට් එකේ මාට කැමැත්තක් තියෙනවා නම් වාට යන්න පුළුවන් ලක්ෂකහමාර ලක්ෂ 3ක වගේ ඇවරේජ් සැලරි එකක් ගන්න පුළුවන් ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක් වුණොත්. ඉතින් මේ පැත්තෙන් වා ඉස්සරහට යනවා මාට චාටර්ඩ් අකවුන්ටන්සි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වාට ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. වාට ටැක්ස් ඉන්ස්ටිටියුට් එකේ කෝස් එකක් කරලා වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ඕනෑම පැත්තකින් යන්න පුළුවන්. වාට මෙන්න මේ වගේ හොඳ සැලරියක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය රෑන්ක්ස් 10 තමයි මට මේකෙදි කතා කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම අංක මුල් රෑන්ක්ස් ටික මතක තියාගෙන වාට පුළුවන් නම් ට්‍රයි එකක් දෙන්න මුල් රෑන්ක් තියෙන පොසිෂන්ස් වලට යන්න බැරිකමක් තියෙනවා නම් මේ ඊළඟ රෑන්ක්ස් වලට හරියන්න බලන්න. ඔයාට ඒ ලෙවල් වලට කොමස් කරලා තියෙනවා නම් ලොකු chance එකක් ලැබෙයි මෙන්න මේ වගේ පොසිෂන්ස් වලට ගිහිල්ලා ඔයාගේ ගමන වාට සාර්ථක කරගන්න. ඉතින් ගමනට සුපතනවා මේ වගේ යුද්ධින් ආයසරයක් හම්බෙමු.